යන්න කියලා. ඔයාගේ අයියා විශ්වාස කරන්න නම් මම ඔයාගේ ඔක්කොම ප්‍රශ්න ටික ඉක්මනට විසඳලා දෙනවා. හරි. ඒ නංගි උද්ද තියනවද බැලුවා? මොකද මේ චීස් කේ? මට ගුඩුස් ගියා මහත්තයා. ගුඩුස් යන්න බබා. සීමට බැරිගිනේ පිට්ට අර දෙන්න ආවයි මගේ වැඩ ටික පරක් වුණ එකයි වුණේ මම බිස්කට් එකක් දෙන්නද තේ දේ උත් එක වෝල්ට දැන්නම් ටිකක් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හදන පාටයි. අපි ඇතුළට ආවට කමක් නැද්ද? එන්න ඕල්ට. මොනද මේ ඉහින් කරින් උස්සගද? තේ වෙලාවත් හරින්ද 30 අතින් එන්න හොඳක් නැති නිසා අපි කෑන් රිබන් එකකින් කේක් එකක් ගත්තා. අපිටද මේ? Thank you, Mr. Godamanna. මම නේද බලමු මොනාද කියලා. Why did you? Thank you, Mare. යමනක. ඒ මිස් ගයත්‍රි මේ නෑ එක්කත් කමක් නෑ මම පස්සේ ගියා. කියන්න මිස්ටර් ගොඩමාන්න මොකද්ද? මේ දැන් ඔක් කියන්න යන්න එපා. ඊට පස්සේ මිස් ගයත්‍රි හිතයි අපි කේක් එක ගෙනාවේ ඒකින්ද තමයි කියලා. අයියෝ නැහැ. එහෙම හිතන්නේ නැහැ. කියන්නකෝ. නෑ මිස් ගයත්‍රි මේ අර අපේ චෙක්ස් ලියද්දී පුළුවන් නම් ලක්ෂ 10 කෑෂ් චෙක් දෙයක් කියලා දෙන්න ලොකු උදව්වක්. දැන් ඉතින් කේක් කතේ තියාගෙන බෑ කියන්නේ. අයියෝ බලන්න මිස්ටර් ගොඩමාන්න අපිට මඩ ගහන්න ඉතින් අපේ අයමනේ. මං ඒක කරලා දෙන්නම් මිස්ටර් ගොඩමාන්න. Thank you ගෑතු. Thank you very much. ඒකේ මම ඊට සල්ලි ටිකක් දෙන්නවා. ඒක මං හිතුණා අනන්තවත් බලලා යන්න කියලා. රෝස ගසින් දන්න ආවට කියන්න බෑ. මල් පිපෙන්න නම් අද්ගුණේ තියෙනවා. ඇයි? කවුරු හරි කිව්වද මට අද්ගුණේ නෑ කියලා? අනේ නෑ. මට හිතුණා ඒක නැතුව ඇති.
එහෙර අද්ගුණේ තියෙන මිනිහව පැල කරානේ. අපි මේ මහ පොළොව රකින කොල්ලෝ මේ ගහක් වැලක් පැල කරන්න වෙනමම සාතු සප්පායම් ඕනේ නැහැ. අවුරුද්දක් යන්න කලින් මේකේ මල් නොපෙපුනෝ. මම කැප්ටන් අකලංක සූරේ බණ්ඩාර නෙමෙයි. එහෙනම් කවුද කියලා හන්නක්ද? ඇත්තම මේ අහගෙන බුලත් කොළ වලට පඬුර නොතියා යන්න ආපු ගමන යන්න. මේ බටෙන් හොසෙට වතුර යනවනේ. අකලංකගේ රෝස පඳුරේ ආයෙත් මල් පිපිලි. දුව අඬන්න බැරි නිසා hina වෙන්න හදනවා නේද? අනේ නෑ අම්මේ. අකලංක කවදාවත් නාවත් මං එයා ගැන දුක් වෙන්නේ නෑ. මම මේ බලාගෙන ඉන්නේ රට රැකගන්න ගිය මගේ මහත්තයා එනකම් මිසක් මාව දාලා ගිය මගේ මනුස්සයා එනකම් නෙවෙයිනේ. ආයෙත් සැරයක් අර මයිමුද මන්දා. ෆෝන් එක රින් වෙනකොට පුතා දැන් හැංගෙනවා. එපා නොවී තියේ අර කතා කරන විදිහට මම බලලා. පුතාට පොඩ්ඩක් කතා කරන්න. පුතා අංකල් එක මෝලට ගියානේ මයිමි. කවුද අච්චමි? මයිමි ආන්නේද? අන්න හොඳයි. මම නෑ කියන්න. මම නෑ කියන්න. බබායි කතා කරේ මෝලේ ඉඳන්ද? බුදු ළමයින්ට බොරු කියන පුරුදු කරන එක පවක්. ඇයි අම්මේ? හරි වැඩනේ පුතේ උනේ. ඇයි මොකද උනේ? කිව්වා වගේම මයිමු තමයි කෝල් කරේ. ඉතින් මේ පොඩි දරුවා වැහුවා. මං කිව්වා අපච්චිත් එක මෝල්ට ගියයි කියලා. ඊට පස්සේ ඒකම දරුවා කියා අපි මයිමි ආන්ටි දාච්චාම මන් නැහැ කියන්ද කියලා. ඇහුණද දන්නේ? ඇහුණද දන්නේ නෙමේ ඇහුණා. ලා මට බැලලා ටෙලිෆෝන් එක තිබ්බා නෑ. ගියපාර ගෙනපු හාල් එක එච්චර හරි මදි ශ්‍රීමත්. අපි මෙදාපාර කීරි සම්බ ටිකක් ගෙනලා ටෙස්ට් කරලා බලමු. කොච්චරද? 10 කිලෝ සිතර. මම යනවා කැන්ඩි. කැන්ඩි? ඔව්. කැන්ඩි තියා තවමඩරත් යන වෙලාවද මේක? ඒ මමීට. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. කොච්චරවත් ගෑනු ළමෙක් නේද කියලා මම මෙච්චරලා ඉවසගෙන හිටියේ. ඔබ තව ඒ කාඩියක් මේකෙන් එළියට තිබ්බොත් ගිහින් කුදලලා දානවා ශ්‍රීමත්. ¶¶
උසාව යන සයිස් එකේ ගනුදෙනු ටිකෙන් ෂේප් වුණා. ලක්ෂ 6ක් අතට ඉතුරුනවා. දැන් එතකොට පෙරංකල් ගානක් ෂේප්ද? පෙරංකල්? මිනිහාගේ බොල්ලනේ. අනිත් එක මමගෙන් අත්තා. ඒක අතින් බෝදලනේ. දැන් කවුද දාබරීට ගාන දෙන්නේ? ඒ බයිරේ ඔලුවට ආවවත් නෑ. මන්න හිතන්නේ මිනිහා ටිකක්වත් දෙන්න වෙයි. වෙවි අනිවාර්යෙන් දෙන්න වෙයි. මොනා කරන්නත් අතර සල්ලි ටික ගන්න එපාය. මට බය හිතෙන්නේ විදානි සල්ලි දැක්කට පස්සේ මේ නැසෙයිද? මගේ හිතරත් එහෙම බයක් තියෙනවා. හැබැයි මිනිහව උතා ගන්න පුළුවන් ධාතියේ රැපින් පේපර් ඕන තරම් මල් ළඟ තියෙනවා. ඉදම ලියාපදිංචි කරන දවසට මිනිහව උතා ගන්න මොන කොලෙන්ද කියන එකයි මම මේ කල්පනා කරන්නේ. අදමගේ උපන්දිනේ ගන්න Thank you. ඒත් මේ කන්න කන්න පිරිමි වුණාම හොඳට කන්න ඕනේ. අපි ඉතින් හැමදාම 100 දින එකනේ කරන්නේ. ඒක චේන්ජ් එකටත් එක්කත් මූඩ් එක චේන්ජ් කරා. ඒක හොඳයි. හරි සිකෝරිකා. නෑ.
මිස්ටර් ගොඩමාන්නගේ ඩීඩ් එක සයින් කරන්න මම සිකුරාදාට දාගත්තා. කියන්නේ 27. මිස්ටර් පීසිල් විද්‍යානගේ ලෙටර් එක යවන ගමන් මම ඒකේ කොපියක් මිස්ටර් ගොඩමාන්නට පෝස්ට් කරා. ඒක නම් ඉච්චර අවශ්‍ය නැහැ. ඒ වුණාට මිස්ටර් ගොඩමාන්න කිව්වනේ මට ඒක ඉන්ෆෝම් කරන්න කියලා. එදා කේක් කවු දවසද? ගාත්‍රි මේ අවුරුදු 23ක 24ක විතර ගර්ල් කෙනෙකුට බර්ත්ඩේ එකට දෙන්න පුළුවන් හොඳ ප්‍රසෙන්ට් එක මොකක්ද? ප්‍රසෙන්ට් එක මොකක්ද කියන එක ඉදින් තීරණය කරන්නේ දෙන කෙනාගේ ගන්න කෙනාගේ අතර තියෙන සම්බන්ධ මතනේ. එයා ඔයාගේ කවුද? එයා මගේ කවුද නේද? වඩා හරිම උත්තරේ එයා මගේ කවුරුත් නෙමෙයි කියන එක. මේ බත් පිඟානක් දුන්නට මොනවා හරි දෙන්න වගේ. එහෙමනම් gift voucher එකක් දෙන්න. ඉස්සරහට මොනා හරි බලාපොරොත්තුවක් එහෙම තියනවා නම් perfume එකකුත් නරක නෑ.